नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। पिन्नाथ याद रहती है पोतलिय सूत्र। ये सूत्रे मेहमे एवं मे सुतंग एकां समयं भगवा अंगुत्रापेशु विहरति आपनं नाम अंगुत्रापान निगमो। मे अंगुत्राप कियन प्रदेशे तेन आपन केला पोडी नियम गमक। अतखो भगवा पुब्बन समय निवासित्ता पत्तजीवरं आदाय आपनं पिंदाय पाविशी। बुद्धजानन महासे मे आपन कियन नगरेट नत्तंगी गमट पिंड पाति वैडिया। आपने पिंडाय चरित्ता पच्छाबत्तं पिंड पात पटिक्कांतो ये नान्यतरो वनसांडो तेरु पसंगमी दिवागी आहराय। පිණ්ඩපාතේ වැඩලා ඉතින් දානි වන්දලා ඊට පස්සේ දවල් කාලි විවේකින් ඉන්න ඕන නිසා මේ ඒ හරිය තිබිච්ච පොඩි වන ලැහැබක් තිබුණා. ඒකට ඇතුළු වුණා. තන් වනසණ්ඩන් අජ්ජෝග හෙත්වා අඤ්ඤතරස්මි රුක්කමූලී දිවා විහාර නිසීති. එතන ඇතුලේ මේ ගහක් තිබුණා. ගහ යට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. පෝතලියෝපි කොහ ගහපති සම්පන්න නිවාසන පාපුරනෝ චක්තුව පහනානි ජංගා විහාරං අනුචරමානෝ අනුචංගමවානෝ යනසෝ වඩසන්ඩෝ තේරසන් කමේ. පෝතලිය කියල ගිහි කෙනෙක් හිටියා. ඒ පෝතලියත් හරියට පිළිවෙලට ඇදගෙන උඩුකයත් පුරෝගෙන ඊළඟට සෙරෙප්පු දෙකක් දාගෙන කුඩේකුත් අරගෙන ඇවිදිනවා. ඒ ඇවිදින අතරේ මේ වන ලැහැබට ආවා. තන් වනසන්නං අජ්ජෝගහෙත්වා යේන භගවා තේරුප සංගම උපසංගවිතා භගවතා සද්දි සම්මෝධි සම්මෝධනීය කතං සාරණීය විචාරිත්වා ඒක මත්තං අට්ඨාසි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඉන්නවා දැක්කා. දැකලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක්ක සතුරු සාමීජි කතා කරලා පැත්තකින් හිටියා. ඒක මත්තං ඨිතංකෝ බෝතලියං ගහපති භගවා ඇති දෝච. දැන් පැත්තක ඉන්න මේ පෝතලියට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සංවිජ්ජන්තේ කෝපන ගහපති ආසනානි සචේ ආකංකසි නිසීදාති. බුදුරජාණන් වහන්සේ මේ ආසන කියනවා. ආසන කියන්නේ එතන අමුතුවෙන් ආසන නෑ. වල ලැහැබෙන ඉඳ ගන්න පුළුවන් තැන් තියෙනවා. මේ කැමති නම් ඉඳ ගන්න කියලා. ඉඳ ගන්න කියලා ගෘහපති කියලා ආමන්ත්‍රණය කරේ. ඒවං උත්තේ පෝතලියෝ ගහපති ගහපතිවාදේන මන් සමනෝ ගෝතම සමුදාචරතිහිති කුපිතෝ අනත්තමනෝ තුන්නී අහෝසි. එතකොට මේ තැනැත්තා මේ පෝතලිය බුදුහාඳුරු මට මේ ගෘහපතිවාදී ගෘහපති අහිල කියනවා කියලා තරහ ගියා. තරහ ගිහිල්ලා දැන් නිස්සද්ව ඉන්නවා. ඔව් නිස්සද්ව ඉන්නවා. බුදුහාමුදුරුවෝ දෙවෙනි පාරක් මේ පෝතලියට කතා කරලා කිව්වා මේ ඉඩ තියෙනවා ඉඳ ගන්න තැන් තියෙනවා ආසන පනව ගන්න තියෙනවා මේ කැමතිනම් ඉඳ ගන්න ගෘහපති කියලා කිව්වා. එහෙම කිව්වහම ඒ පාරක් මේ තැනත්තාට තරහ ගියා. මට ගෘහපති වාසියෙන් කතා කරනවා කියලා ගෘහපතියා කියලා. පාර තුන්වරිව තවත් කිව්ව තවසේරයක් කිව්ව බුදුහාමුදුරුවෝ මේ පෝතලියට ගෘහපතිය මේ ආසන තියෙනවා කැමති නම් ඉඳ ගන්න කියලා.
පාරත් මේ පෝතලිය තරාගියා ගහපතිවාදීන මන් සමනෝගෝතම සමුදාචරතියති කුපිතු අනත්තමනෝ. තරහා ගිහිල්ලන් බුදුහාදුරුව මේ මට ගෘහපතිවාසයෙන් වාදයෙන් කතා කරනවා කියලා ගෘහපතිය කියලා කතා කරනවා කියලා බුදුහාරන්ට මෙහෙම සඳහන් කළා. තයිතම් බොහෝ ගෝතම නච්චන්නන් තයිතන් නප්පති රූපං යම්මන් තන් ගහපති වාදින සමුදාචරති. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ යම් විදියකින් වහන්සේ මට මේ ගෘහපතියා කියන වචනයක් කිලවනම් ඒක ගැලපෙන්නේ නැහැ. මේ එක ගැලපෙන්නේ මට ඒක නිකන් මේ නිකන් පරුෂ වචනයක් වගේ මට. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තේහිතේ ගහපති ආකාරා තේලිංගා තේ නිමිත්තා යථාතං ගහපති සාතු. ඉතින් ඔබ හැම කිව්වට ඔබගේ මේ ස්වභාවය සම්පූර්ණ ගෘහපතියෙක් වගේ ඇඳුමත් ඒ වගේ පිළිවෙලත් ඒ වගේ ඔක්කොම ගෘහපතියෙක් වගේ. එතකොට කියන තථායි පන මේ බොහෝ ගෞතම සබ්බේ කම්මන්තා පටිච්චිත්තා සබ්බේ වෝහාර සමුච්චින්නාති. මේ පාර පොතලේ කියනවා එහෙම වුණත් මේ ගෞතමයන් වහන්සේ මම සියලුම කර්මාන්ත නතර කළා අයින් කළා. සියලුම ව්‍යවහාර කියන හෙළදාම් ආදී ඒවා ඔක්කොම මේ මම සිඳලා දාලා තියෙන්නේ ඒ ඔක්කොම නතර කරලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අහන යථාකන්දම් පනතේ ගහමදී සබ්බේ කම්මන්තා පටිච්චිත්තා සබ්බේ වෝහාරා සමුච්චින්නාති. සියලුම කර්මාන්ත වැඩ කරණීයව අවසාන කරේ කොහොමද, සියලුම ව්‍යවහාරයන් සිඳලා දැම්මේ කොහොමද කියලා ඇහුවා බුදුහාමුදුරුවෝ. තොර කියනවා ඉදමේ භෝගෝතම යං අහෝසි ධනංවා ධඤ්ඤංවා රජතංවා ජාතරූපංවා සබ්බන්තං පුත්තානං දායජ්ජං නීයාත. මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සඳහන් කළා ස්වාමීනි යම්තාක් මල්ලඟ ධන ධාන්‍ය රිදී රත්‍රන් ඔක්කොම තිබුණා නම් ඒ ඔක්කොම දරුවන්ට මේ පවරලා දුන්නා. තත්තාහං අනෝවාදී අනුපවාදී ගහසච්චාධන පරමෝ විහරාම. ඉතින් මම අනෝවාදී ඉයත්තන්ට අවවාද කරන්නෙත් නෑ. උපවාද කරන්නෙත් නෑ. කෑම්බීම් ආදී ඒවා පමණයි මම පරිහරණය කරන්නේ. ඒ විදිහටයි මං ඉන්නේ. වෙන මොකුත් මම වැඩක් කරන්නේ නැහැ. ඒවන් කොහොම මේ භෝග ගෞතම සබ්බේ කම්මන්තා පටිච්චිත්තා සබ්බේ වෝහාර සමුච්චින්නාති. ඔන්න මොය ආකාරයට තමයි මම සියලුම කර්මාන්ත ප්‍රතික්ෂේප කරලා සියලුම ව්‍යවහාරයන් අවසාන කරලා ඉන්නේ. ඒ විදිහයි කියලා මේ පොතලිය සඳහන් කළා. එතකොට බුදුහාමුදුර සඳහන් කරනවා අඤ්ඤතාකෝ ගහපති තං ගහපති වෝහාර සමුච්ඡේතං වදේසි අඤ්ඤතාචපන අරියස්ස විනිය වෝහාර සමුච්ඡේදෝ හෝති. පොතලිය කියන පොතලියේ මේ ඔබ එක ක්‍රමයකට මේ ව්‍යවහාර සමුච්ඡේදය ගැන කියන්නේ. නමුත් මේ ආර්ය විනයෙහි මේ ව්‍යවහාර සමුච්ඡේදය කියන එක වෙන විදිහක් තියෙනවා. ඔබ කියන විදිහට නෙවෙයි. ඉපාර පොතේලිය අහනවා යථාකතම් පන බන්ති අරියස්ස විනිය ව්‍යවහාර සමුච්ඡේදෝ හෝති. ତොට මේ ආර්ය විනයෙහි කොහොමද මේ ව්‍යවහාර සමුච්ඡේදය කියන එක තියෙන්නේ? සාදුමේ භන්තේ භගවා තථා ධම්මං දේශක යථා අරියස විනී වෝහාර සමුච්ඡේදෝ හෝති. ඉතින් බුදුරජාණන් වහන්සේ මට ආර්ය විනීහි වෝහාර සමුච්ඡේදය සීළු කටයුතු බහා තැබීමේ කියන එක මට පැහැදිලි කරලා දෙනවා හොඳයි කියලා සඳහන් කළා. එහෙනම් මේක අහගෙන ඉන්න මං පැහැදිලි කරලා දෙන්නම්.
එලා බුදුරජන් වහන්සේ සඳහන් කළා මේ තින්කෝ පොදුලියක් කිව්වා හොඳමයි කියලා. දැන් බුදුරජන් වහන්සේ ආර්ය විනයෙහි මේ වෝහාර සමුච්ඡේදය විවහාරයන් වෝහාර කිව්වම වෙළඳාමටත් කියන වෝහාර කියලා. වෙළහෙළඳාම් වාග්. ඒවා සම්පූර්ණ නතර කිරීම කරන්නේ කොහොමද ආර්ය විනයෙහි? බුදුහාර සඳහන් කරනවා අට්ඨකෝ ඉමේ ගහපති ධම්මා අරියස්ස විනය වෝහාර සමුච්ඡේදාය සංවත්තං. කාරණා අටක් තියෙනවා ආර්ය විනයෙහි මේ වෝහාර සමුච්ඡේදය කියන එක පවත්වාගෙන යන්න. මොනවද මේ අට? අපානාතිපාතන් නිසය පානාතිපාතෝ පහතබ්බු. ප්‍රාණවදී නැත්තම් සතුන් මැරීම නොකිරීම නිසා ප්‍රාණඝාතයේ නවත්තන්න ඕන. අදින්නාදානන් නිසා අදින්නාදාන පහතබ්බන්. දුන්දේ ගැනීම ඇසුරු කරගෙන නුදුන්දේ ගැනීම නතර කරන්න ඕන. සච්චං වාචන් නිසාය මුසාවාදෝ පහතබ්බෝ. සත්‍ය වචනය නිසා මුසාවාදයේ බොරුව ඉවත් කරන්න ඕන. සත්‍ය කියන බොරුව ඉවත් වෙනවානේ. ඒකයි කියන්නේ. අපිසුනං වාචන් නිසාය පිසුනා වාචා පහතබ්බා. කේලාම් නොකීම ඇසුරු කරගෙන කේලාම් කීම ඉවත් කරන්න ඕන. අගිද්දි ලෝභන් නිසා ගිද්දි ලෝභෝ පහතබ්බෝ. ලෝභය නැත්තම් මසුරුකම ඒ නොමසුරු ස්වභාවේ ඇසුරු කරගෙන මේ මසුරුකම නැත්තම් ගිද්දි ලෝභය කියන එක දුරු කරන්න ඕන. අනිന്ദා රෝසන් නිසා නින්දා රෝසෝ පහතබ්බ. නින්දාහා ගැටීම රෝස කියන තරහණ ගැටීමනේ. නින්දාහා ගැටීම ප්‍රහාණය කරන්න ඕන. ඒකට ප්‍රතිපක්ෂව කටයුතු කිරීම. නින්දා නොකිරීමෙන් නොගැටීම. අනතිමානන් නිසා අතිමානෝ පහතබ්බෝ. අනතිමානිය නිසා ඇසුරු කරගෙන අතිමානිය දුරු කරන්න ඕන. ඉමේ කොහ ගහවති අට්ඨ ධම්මා සංකීර්තේන උත්තා විත්තාරේන අභිවත්තා අරියස්ස විනී වෝහාර සමුච්ඡේදා සංවත්තාති. ඉතින් මේ ආර්ය විනීහි ව්‍යවහාර සමුච්ඡේදයේ සඳහා මේ කෙටියෙන් කියාපු මේ කාරණා අට තමයි බලපාන්නේ. ඒතොර පොතලිය සඳහන් කරන යේ මේ භන්තේ භගවත අට්ඨ ධම්මා සංකීර්තේන උත්තා විත්තාරේන අභිවත්තා ස්වාමීනි බුදුජානන් වහන්සේ කාරණා අටක් කෙටියෙන් ප්‍රකාශ කළාද විස්තර නොකළ මේ ආර්ය විනයෙහි වෝහාර සමුච්ඡේදයේ සඳහා පවතින ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක විස්තර වශයෙන් මට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි මට අනුකම්පා කරලා කියලා. ඒ පාර බුදුරජාණන් වහන්සේ සඳහා කළේ එහෙනම් හොඳයි මේක අහගෙන ඉන්න මම පැහැදිලි කරලා දෙන්නම් නිශ්චිතය. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අපානාතිපාතන් නිස්සය පානාතිපාතෝ පහතබ්බෝති ඉතිකෝපනේතං මුත්තං කිංචේතං පටිච්චුත්තං. ප්‍රාණඝාත නොකිරීම ඇසුරු කරගෙන ප්‍රාණඝාතේ බැහැර කළ යුතුයි කියලා කිව්වේ මොන කාරණාවක් නිසාද? දෙකහපති අරිය ශාවකෝ ඉතිපරිසංචික්කති. මේ ශාසනයේ ආරි ශ්‍රාවකයා මෙහෙම කල්පනා කරනවා. ඒ සංකෝ අහං සංයෝජනානං හේතු පානාතිපාති අස්සං තේසහං සංයෝජනානං පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ. යම් සංයෝජනයක් නැත්නම් යම් ක්ලේශයක් නිසා මම ප්‍රාණඝාතය කරන කෙනෙක් වෙනවා නම් ඒ සංයෝජනය ප්‍රහාණ කිරීමෙන් ඒ සංයෝජනයන් ප්‍රහාණය කිරීම සඳහා මම යොමු වෙලා ඉන්නේ. ඒව නැති කරන්නේ. ඒකට මම පත් වෙලා ඉන්නේ.
අහංචේ කෝපන පානාතිපාති අස්සං අත්තාත්මං උපෝදේය. ඉතින් මම ප්‍රාණඝාත කරන කෙනෙක් වෙනවා නම් මටම මම දොස් කියන කෙනෙක් වෙනවා. පානාතිපාත පත්‍ය අනුවෙච්ච විඤ්ඤුගරහෙය්‍ය. මේ ප්‍රාණඝාතය නිසා ඥානවන්ත ඇත්තෝ මට දොස් කියනවා. ඊළඟට කායස බේදා පරම්පරණා දුග්ගති පාටිකංකා පානාතිපාත පත්‍ය. මේ ප්‍රාණඝාතය නිසා මරණට පස්සේ දුගති ගාමි වෙනවා. දුගතිය කැමති විය යුතුයි. යේච පානාතිපාත පත්‍ය උපජ්ජියං ආසවා විගාත පරිලාහ. ප්‍රාණඝාතය නිසා මේ දුක්ක ස්වභාවයෙන් ඇතිවෙන්නා වූ දාහයන් ඇතිවෙනවා නම් ප්‍රාණඝාත කිරීමෙන් ඒවන් සතේ ආශවා විඝාත පරිලාහන හොන්ති. ඒ දුක් ස්වභාවයක් මට නෑ. මොකද මම මේ නැවතිලා ඉන්නේ. අපානාතිපාතන් නිසා පානාතිපාතෝ පහතබ්බෝති ඉති යන්තං උත්තං ඉති මේන්දම් පටිච්ච උත්තං. මෙන්න මේ නිසා තමයි ප්‍රාණඝාත නොකිරීම ඇසුරු කරගෙන ප්‍රාණඝාතය නැති කරන්න ඕන, ඒක බහා තබන්න ඕන කියලා කියන්නේ කියලා බුදුහන්වහන්සේ සඳහන් කළා. ඊළඟ අදින්නාදානයත් ඒ වගේ. දින්නාදානන් නිසා අදින්නාදාන පහතබ්බන්ති ඉති කෝපණේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. දින්නාදාන දුන්දේ ගැනීම ඇසුරු කරගෙන නුදුන්දේ ගැනීමේ කියන්නේ නැත්නම් සොරකම ප්‍රහාණය කළ යුතුයි කියලා කිව්වේ මොන කාරණාව නිසාද? ආර්ය ශ්‍රාවකයන් හිම කල්පනා කරනවා, ඒ සංකෝ අහං සංයෝජනානං හේතු අදින්නාදායි අස්සං. යම් සංයෝජනයක් නිසා මම අදින්නාදායි වෙනවා නම් නැත්නම් සොරෙක් වෙනවා නම් තේසහං සංයෝජනාන පහනාය සමුච්ඡේදය පටිපන්නෝ. ඒ සංයෝජනය ප්‍රහාණය කිරීමට මම පත් වෙලා ඉන්නේ. ඉතින් මම අදින්නාදානය කරන කෙනෙක් වෙනවා නම් තමන්මත් තමන්ට දොස් කියනවා, අපවාද කරනවා, කියලා ඥානවන්තය දොස් කියනවා. ඒ වගේ මරණී මතේ දුගතිගාමි වෙනවා. ඒ වගේ මේ අදින්නාදය නිසා දානය නිසා ඇතිවෙන දුක් ස්වභාවයන් පරිදාහයන් දැන් මට නෑ, මං එයින් බැලකිලා තියෙන නිසා. එළ සත්‍යං වාචං නිසාය මුසාවාදෝ පහතබ්බෝති. සත්‍ය වචනය නිසා මුසාවාදී දුරු කරන්න ඕන කියලා කිව්වේ ඇයි? යම් හේතුවක් නිසා යම් ක්ලේශයක් නිසා මම මුසාවාදී අස්සම් බොරු කියනවා නම් ඒ ක්ලේශයන් දැන් මන්නක නෑ, ඒවා මම ප්‍රහාණය කරලා තියෙන්නේ. යම් හේතුවක් නිසා මම බොරු කියන කෙනෙක් වෙනවා නම් ඒක මටම මම නිඳා කරන කෙනෙක් වෙනවා. ඒවා නුවණ ඇත්තොත් මට දොස් කියනවා. ඊළඟට මරණ නිමත්තේ දුගති ගාමි වෙනවා. ඒ නිසා ඒත දේව කෝපන සංයෝජනං ඒතං නීවරණ යද්දං මුසාවාදෝ. මේ මුසාවාදේ එක නීවරණයක්. මේ එකක් එකක් ගත්තාම ප්‍රාණඝාතය ගත්තත් අදින්නාදානය ගත්තත් මුසාවාදී ගත්තත් ඒ ඔක්කොම නීවරණ. එතකොට මේ මුසාවාදය නිසා ආශ්‍රවය නැති වෙනවා, දුක්ඛාගත. මුසාවාදා පටිවිරතස්ස. මුසාවාදයෙන් දුරු වෙච්ච කෙනාට ඒ ආශ්‍රවයක් නැතිනේ. එතකොට සත්‍ය වචනේ නිසා මුසාවාදී දුරු කළ යුතුයි කියලා කියන්නේ ඒ කාරණාව නිසායි. ඒ
නේද අපිසුනම් වාචන් නිසාය කියලා නොකීම අසුරු කරගෙන කියලාම් කීම දුරු කළ යුතුයි කියලා කියන්නේ මොන කාරණාවක් නිසාද ගෘහපතිය මේ ආර්ය ශ්‍රාවකයා මෙහෙම කල්පනා කරනවා මේ සංකෝහං සංයෝජනනම් හේතු යම් සංයෝජනයක් නිසා මම කියලාම් කියන ස්වභාවයෙන් කෙනෙක් වෙනවා නම් ඒ අසංයෝජනයන් මම දැන් ප්‍රහාණය කරලා තියෙනවා ඒ සඳහා සමුච්ඡේදය ප්‍රතිපන්නෝ ඒව දුරු කිරීම සඳහා මම පිළිපන් කෙනෙක් ඒ මගේ මගට බැහැස ගත්ත කෙනෙක් අහංචේව කෝපන පිසුනා වාචෝ අස්සං ඉතින් මම කේලම් කියන කෙනෙක් වෙනවා නම් අත්තාගම උපවාදීය මම නිඳා කරන කෙනෙක් වෙනවා ඒ වගේම ඥානවන්ත ඇත්තෝ මට ගරහා කරනවා මේ පිසුනා වාචාව නැත්තම් කේලම් කීම නිසා ඒ වගේම කායස බේදා පරම්මරණ මරණට පස්සේ දුගති ගාමි වෙනවා එතකොට මේ පිසුනා වාචා නැත්නම් කේලම් කීම ගත්තාම ඒක නීවරණයක් දියුණු නැති කරන එකක් එතකොට මේ කේලම් කීම නැත්නම් පිසුනා වාචාව නිසා යම් ආශ්‍රවයන් ඇති වෙනවා නම් දුක්ඛ සාගත විසුනා වාචාවෙන් වැළකුණු ඇත්තන්ට ඒ ආශ්‍රව ඇති වෙන්නේ නැහැ. ওই විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඊළඟ කාරණා අගිද්දි ලෝභං. අගිද්දි, ගිජුකම, මසුරුකම, ලෝභේ. ඊට ප්‍රතිපක්ෂයක. ලෝභ නැතිකම අසුරු කරගෙන ඒ ගිද්දි ලෝභය දුරු කරන්න ඕන. එතකොට ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා යම් සංයෝජනයක් නිසා ක්ලේශයක් නිසා මම මේ ගිද්දු ලෝභය ඇති කර ගන්නවා නම් ඒ ස්වභාවය නැති කිරීමේ මගට මම පිළිපන්න කෙනෙක්. ඉතින් මම මේ ගිද්දු ලෝභයෙන් යුක්ත වෙනවා නම් මටම මම නිඳා කරනවා යම් අවස්ථාවක. නුනැත්තු මට නිඳා කරනවා. ඒ වගේම මරණින් මතු දුගති ගාමි වෙනවා. මේකම දියුණුව නැති කරන්න ආව නීවරණයක්. මේ නිසා ඇති වෙන යම් දුක්ඛ සාගත ආශ්‍රයන් ඇති වෙනවා නම් ඒවා මේ ලෝභය නැති ඇත්තන්ට ඇති වෙන්නේ නැහැ. ලෝභයේ ඇති ඇත්තන්ට ඒක ඇති වෙන්නේ. ඊළඟ අගි නින්දාරෝසං. නින්දාරෝසේ. අනින්දාරෝසං නිස්සාය. නින්දා නොකිරීම රෝසය කුපිත නොවීම ඇසුරු කරගෙන ඒ නින්දාරෝසය ප්‍රහාණය කළ යුතුයි. එහෙම කියන්නේ ඇයි ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා යම් කාරණාවක් යම් ක්ලේශයක් නිසා මම මේ නින්දා රෝස කෙනෙක් වෙනවා නම් ඒ තියෙන ක්ලේශයන් දුරු කිරීමේ මගට මම පිළිපන්න කෙනෙක් ඒව නැති කරන්න මම පිළිපන්න කෙනෙක් ඉතින් මම මේ විදිහේ නින්දා රෝස ස්වභාවයෙන් යුක්ත නම් නැත්තම් නින්දා කරන නිතර ගැටෙන කෙනෙක් නම් මටම මම නින්දා කරන කෙනෙක් වෙනවා. ඊළඟ ඥානවන්ත ඇත්තෝ මට දොස් කියනවා. ඊළඟ මරණින් මත් දුගති ගාමි වෙනවා. ඒ නිසා මේකම ගත්තාම මේකම නීවරණයක්. මේ නින්දා රෝසය. මේ නින්දා රෝස නැමැති මේ කිලුට නිසා යම් ආකාරයක දුක්ඛ සහගත ආශ්‍රයන් පහළ වෙනවා නම් ඒකෙන් වැළකීච්ච ඇත්තන්ට එහෙම වෙන්නේ නැහැ. ඒව ඇති වෙන්නේ නැහැ.
ඊළඟට සඳහන් කළා විමාරෝ අකෝධූපායාසං පායාසන්නිස්සාය. ක්‍රෝධය හා උපායාස වෙහෙස කෝධූපායාස. එහෙම ක්‍රෝධ නොකිරීම ඇසුරු කරගෙන ක්‍රෝධ කිරීම දුරු කරන්න ඕන. එහෙම කියන්නේ ඇයි ආර්යශ්‍රාවකය කල්පනා කරනවා යම් මේ සංයෝජනයන් නිසා මම මේ කෝධූපායාස ස්වභාවයෙන් යුක්ත වෙනවා නම් ඒ සංයෝජනයන් දුරු කිරීමේ මගට මම පිළිපන්න කෙනෙක්. ඉතින් මම මේ ක්‍රෝධ උපායාස දෙකෙන් යුක්ත වෙනවා නම් යම් අවස්ථාවකදී එතකොට අත්තනාව අත්තාභි මං උපාදෙයි මටම මම නිඳා කරගන්න කෙනෙක් වෙනවා. ඒ වගේ ඥානවන්ත ඇත්තෝ මට දුස් කියනවා. ඊළඟ මරණින් මත්තේ දුගති ගාමි වෙන්න වෙනවා. එතකොට නිඳා ක්‍රෝධ උපායාස මේ දෙක නිසා යම් ආශ්‍රයන් ඇති වෙනවා නම් හිතේ හිත ඇවුල් වෙන දුක් සාගත මේ ඒ කෝධූපායාස නැති ඇත්තන්ට ඒ ක්ලේශ පහළ වෙන්නේ. අනිතිමානන් නිසාය අනිතිමානය නිසා අතිමානය දුරු කළ යුතුයි කියලා කියන්නේ ඇයි යම් කාරණාවක් නිසා නම් මේ අතිමානය ඇති වෙන්නේ ඒ අතිමානය නැති කිරීමේ මගට මම පිළිපන්න කෙනෙක්. ඉතින් මම අතිමානය තියෙන කෙනෙක් වෙනවා නම් මටම මම නිඳා කරන කෙනෙක් වෙනවා. ඊළඟ ඥානවන්ත ඇත්තෝ මට දුස් කියනවා. මරණින් මත්ති මම දුගතිගාමි වෙනවා. ତොර මේකම මේ අතිමානියම නීවරණයක් වෙනවා. සංයෝජනයක් වෙනවා. යම් කාරණාවක් නිසා මේ අතිමානියේ නිසා යම් ආශ්‍රවක ඇති වෙනවා නම් දුක්ඛ සාගත අතිමානිය නැති ඇත්තන්ට ඒ ස්වභාවයන් ඇති වෙන්නේ නැහැ. ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණා අට පැහැදිලි කළා. ඒ පැහැදිලි කරලා සඳහන් කරනවා නත්තේවතාව අරියස්ස විනේ සබ්බේන සබ්බන් සබ්බතා සබ්බන් වෝහර සමුච්චේදාය හෝති. නමුත් මේ අටෙන් විතරක් මේ ආර්ය විනේහි මේ වෝහර සමුච්චේදයේ අංග සම්පූර්ණ වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ පොතලිය අහනවා යථාකතම් පන බන්තේ අරියස්ස විනේ සබ්බේන සබ්බන් සබ්බතා සබ්බන් වෝහර සමුච්චේදාය හෝති. නැන් ස්වාමීනි සිළු ආකාරයෙන්ම මේ වෝහාර සමුච්ඡේදයේ ආර්ය විනී අනුව සිද්ධ වෙන්නේ කොහොමද? සාධුමේ බන්තේ භගවත් ධම්මං දේශේතු බුදුරජාන් වහන්සේ මට ඒ ආකාරයට මේක පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා. බුදුරජාන් වහන්සේ සඳහන් කළා හොඳයි එහෙනම් අහගෙන ඉන්න මම මේක පැහැදිලි කරලා දෙන්නම් කියලා. ඊළඟ සඳහන් කරනවා බුදුන් වහන්සේ සේතාපි ගහපති කුක්කුරෝ jigaccha dubballya pareetu. බල්ලෙක් ඉන්නවා බොහොම බඩගින්නේ. ගෝඝාතක සූනම් පච්චු පට්ටිතු. මේ බල්ලා මේ මේ ගවයන් මරණ තැනකට මරණ තැන මස්කඩියක් කියමු ඉතින් ඇවිල්ලා ඉන්නවා. තමේනම් දක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේ වාසීවා අට්ටිකංකලං සුනිකන්ත නිකන්තං නිම්මංසං ලෝහිත මක්කිට්ටං උපච්චු
එතකොට එතන ඉන්න ඒ ගවයන් මරණ කෙනා හෝ එයාගේ අතවැසියෙක් හෝ මස් මොකක්වත් නැති ලේ විතරක් ගෑවිලා දින මස් කට්ට කර බල්ලට දාන. තංගිම් මඤ්ඤසි ගහපති අපිනුසෝ කුක්කුරෝ අමුං අට්ටිකංකලං සුනිකාන්ත නිකාන්තං නිම්මන්සං ලෝහිත මක්කිත්තං පලිකාදෙන්තෝ ජිගච්ඡා දුබ්බල්ලයන් පටිවිනේ යති. බුදුරජාන් වහන්සේ අහනවා මොකද හිතන්නේ ගෘහපතිය? අර බල්ලට හම්බෙච්ච මේ ලිය විතරක් ගෑවිච්ච මේ ඇට කැබැල්ල හේතු කරගෙන ඒක මේ ලෙවකෑමෙන් මේ බල්ලගේ බඩගින්න නැති වෙනවා. නෝහේතම් බන්ති එහෙම වෙන්නේ නැහැ. තංගිස් හේතු ඇයි? අදුන්හි බන්ති අට්ටිකංකල සුනිකාන්ත නිකාන්තං. මේ ඇට කැබැල්ල හොඳටම මේ සැහැලා තියෙන්නේ. මස් මොකක්වත් නැහැ. නිම්මන්සං. ලෝහිත මක්කිත්තං ලේ විතරක් ගෑවිලා තියෙනවා. යාවදේවච පනසෝ කුක්කුරෝ කිලමතස විඝාතස භාගියස්සාති. මේ බල්ලා නිකම් මහන්සි වෙනා විතරයි. දුකට පත් වන විතරයි. ඒව මේ කෝ ගහපති අවියේ සාගෝ ඉදිපර සංචික්කති. ඒ වගේම ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා අට්ටිකංක රූපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛ බහු පායාස. මේ ලෝකේ කාමයන් කියන ඒවා හරියට මේ 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 ඇට සැකිල්ලක් වගේ. බහු දුක්ඛ බොහොම දුක්ඛාගතයි. බහු පායාස බහු වෙහෙස ඇති වෙනවා. ආදීනෝ එත්තබීයෝ මේ ආදීනෝ හුඟක් වැඩි. ඒ මෙත යථාභූත සම්මප්පඤ්ඤා ඉදිස්වා මේ විදිහට ඒ ඇතිආකාරයට නුවණින් දැකලා යායන් උපේක්ඛා නානත්තා නානදසිතා යම් නානා ස්වභාව මේ විවිධ අරමුණු ඇසුරු කරගෙන ඇති කරන උපේක්ෂාවක් තියෙනවා නම් තං අභිනිවජ්ජෙත්වා ඒ උපක්ෂ උපේක්ෂාව නැති කරලා යායන් උපේක්ෂා ඒකත්තා ඒකට සිතා ඉකාරමණක පවතින්නා උපේක්ෂාවක් තියෙනවා නම් යත් සබ්බසෝ ලෝකාමිස උපාදාන අපරිශේෂා නිරුජ්ජන්ති. ඒ කියන්නේ ධ්‍යාන උපේක්ෂාව ගැන කියන්නේ. එතකොට සර්වාකාරයෙන් හැම පැත්තෙන්ම මේ පංචකාමික නාමිෂ ඉතුරු නැතිව මේ නැතිවලා යනවා නම් අන්න ඒ ධ්‍යාන උපේක්ෂාව ඇති කර ගන්න. ඊළඟට ආය කියනවා සේතාභි ගාපති ගිජ්ජෝවා කංකෝවා කුලලෝවා මනසපේසින් ආදාය උඩ්ඩියෙය. යම් කිසි ගිජුලුවිනියෙක් හරි මේ උකුස්සෙක් හරි ඔයදී මස් අනුභව කරන කුරුල්ලෙක් මස් කෑල්ලක් අරගෙන ඉගිලිනවා. තමේනම් ගිජ්ජාවි කංකාවි කුලලාවි අනුපතිත්වා අනුපතිත්වා වීතච්චෙයුම් විරාජෙයුම් එතකොට ඒක දකින අනිත් කුරුල්ලෝ මේ සතා පස්සේ පන්නනවා. පන්නලා අර මස් මේ කෑල්ල බිම දම්බුණු. තංගින් මඤ්ඤසි ගහපති සචේකෝ සෝ ගිජ්ජෝවා කංකෝවා කුලලෝවා තම් මනසපේසින් න කිප්පමේව පටි නිස්සජ්ජෙය්‍ය සෝ තෝ නිදාන මරණංවා නිගච්චේ මරණ මත්තංවා දුක්ඛං. එතකොට මේ සතා අර අනිත් සත්තු පස්සෙන් එළවනකොට මේ මස්වැදල් බිම දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? අර සත්තුන්ගෙන් එක්ක මරණයට පත් වෙනා, ඒ වගේ දුකකට පත් වෙනවා, මුකොටනවා. එහෙම නේද කියලා වහම එහෙම තමයි කියලා මේ ගහපති සඳහන් කළා. ඒව මේ කොහො ගහපති අරිය ශ්‍රාවකෝ ඉති ප්‍රසංචික්කති. ඒ වගේ මේ ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා මනසපේසු උපමා කාම මේ කාමයන් මස්වැදල්ලක් හා සමානයි.
ඒ බව බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තින බහු දුක්ඛා බහු උපායාස බොහොම දුක් සහගතයි උපායාස විහෙස බොහෝ විහෙස ඇති වෙනවා ආදීන බහුලයි ඒ විදිහට නියම ආකාරය දැනගෙන විවිධාරම්මණයේ තිබෙනා උපේක්ෂාව දුරු කරලා ඒකාරම්මණික උපේක්ෂාව නැත ධ්‍යාන උපේක්ෂාව උපදවාගෙන මේ ලෝකාමිසය පිළිබඳව තිබෙනා වූ උපාදානයන් යම් ආකාරයක නැති වෙනවා නම් ඒ විදිහට ඒ උපේක්ෂාව ඇසුරු කරගෙන වාසය කරනවා ඊළඟ සඳහන් කළා සේතා ගහපති පුරුෂෝ ආදිත්තං තුලුක්කං ආදාය පටිවාරං ගච්ඡේය යම් කිසි කෙනෙක් පන්දමක් පත්තු කරගෙන උඩු ළඟ පැත්තට යනවා වෙනසක් කරාම තියෙන්නේ උඩු සුළඟට අල්වාගෙන යන්නේ මේ තනසුල නොදැනී නම් අත දන්නේ එතකොට මෙහෙම උඩු අතර අල්ලගෙන යනකොට අර පැත්තෙන් හුලං එනකොට මෙහෙම එනකොට මෙහෙම අල්ලගෙන යනකොට අත පිච්චෙනවනේ ඒකයි මේ කියන්නේ සතියේ සෝපිරිසුතං ආදිත්තං තිලුක්කං නකිප්පමේ පටිනිස රජ්ජේය ඉතින් මේක ඉක්මනට අතාරියේ නැත්තං තස තං සා ආදිත්තා තිලුක්කා පත්තං වා දහය බාහං වා දහය අතහරි මේ මුලවත හෝ මේ පුච්චනවා අඤ්ඤතරං වා අංගපච්චංගං එහෙම නැත්තම් වෙන අංගපසංගක් හෝ මේ පිච්චෙනවා සෝ තතෝ නිදානන් ඒ කාරණාව හේතු කරගෙන කො මැරෙන්නත් පුළුවන් නැත්නම් මරණය හා සපාත දුකට පත් වෙන්නත් පුළුවන් එතකොට බුදුරජාණන් සනාගර ඒවේ ගෝඝාපති ඒ වගේම මේ ගෘහපතියා ගෘහපතිය අරිය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකයා ඉති ප්‍රසංචීක්කති මෙහෙම කල්පනා කරනවා තිනුක්කෝපමා කාමා උත්තා භගවතා බහු දුක්ඛ බහු පායාස හරියට මේ කාමයන් කියන ඒවා මේ තනකොළ වලින් හදා වන්දමක් වගේ බොහොම දුක්සහගත උපායස බහුලයි ආදීනව මෙහි ගක් තියෙනවා ඒ ආකාරයට මේ ඇති හැටියට දැනගෙන ධ්‍යාන උපේක්ෂාවක් බුදුවගෙන වාසය කරනවා පිළිම සඳහන් කළා ඒ තාපි ගහපති අංග අංගාරකාසු අඟුරු වලක් තියෙනවා දිලිසෙන අඟුරු වල සාධික පෝරිසා පූරා අංගාරාණං වීතච්චිකාණං වීත දූමානං ඒ කියන්නේ මිනිස්සෙක් බස්සන්න පුළුවන් ප්‍රමාණය මහ විශාල අඟුරු වල ඒ දුම නැහැ අලුත් නැහැ දැල්ලත් නැහැ මේ ගිනි අරගෙන තියෙන අඟුරු තියෙන. අත පුරිසෝ ආගච්ඡේ ජීවිතකාමෝ අමෘතකාමෝ සුඛකාමෝ දුක්ඛපරික්ඛූලෝ. එතෙන් දෙනවා කෙනෙක් මෙතන ඇත්ත දුක් ප්‍රතික්ෂේප කරන කෙනෙක්. නිදහස කැමති වෙන කෙනෙක්. තමේනම් ද්වේ බලවන්තෝ පුරිසා බොහෝ ශක්ති සම්පන්න දෙන්නේ මිනිසු දෙන්නේ කරවිලා නානා බාහසු ගහෙත්වා මේ මිනිස්යාගේ අද්දකින් අල්ලගෙන අංගාරකාසුක කාසුන් උපකඩෙයියෝ අර අඟුරු වලට මෙයා කරනවා ඔබනවා නමනවා ඒ පැත්තට තංකින් මඤ්ඤසි ගහපති අපිට කෝසෝ පුරිසෝ ඉති ඉතිචිතේව ඡායං සන්නාමී යති ඒතර එහෙම කරනකොට එතනද කොහොම හරි දගල්ලා අනි මේ අනිත් පැත්තට යන දඟලනවා නේද කියලා. ඒවම් බන්ති. එහෙම තමයි. තංගිස් හේතුයි. විතංහි බන්තේ තස්ස පුරුසස්ස ඉමංචේහං අංගාරකාසුන් පදිස්සාමි. තතෝ නිදාන මරණං වා දිගච්ඡාමි මරණමත්තං වා දුක්ඛාන්ති. ඊතනට තේරෙනවා මේ අඟුරු වලට මම වැටුනොත් එහෙම එක්ක මැරෙන්න පුළුවන් නැත්නම් එහා සමාන දුකකට පත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කරන ඒ මේ කෝඝාපති. රූපති ඒ වගේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා අංගාරකාසුක්මා කාම. හරියට මේ කාමයන් අඟුරු වලක් හා සමානයි.
දිලි අඟුරු වල දිලිසෙනව ලස්සනයි, පැන්නොත් ඉවරයි. ඒකයි මේ කියන්නේ. ඒක එහෙම කල්පනා කරලා ඒක බොහෝ දුක්ඛාගතයි, බොහෝ උපායසයි කියලා කල්පනා කරලා ආදීනව බහුලව තියෙනවා කියලා කල්පනා කරලා මොකද කරන්නේ? ඒ විවිධාරම්මණීති වින්නා උපේක්ෂාව දුරු කරලා ඒකාරම්මණික උපේක්ෂාව නේද ධ්‍යාන උපේක්ෂාව පාපවා උපදවාගෙන වාසය කරනවා. ආශ්‍රදාන් කරන බුදුහාරෝ සේතාවි ගහපති සුපි පුරිසෝ සුපිනකම් පස්සෙයි ආරාම රාම නීයකම් වන රාම නීයකම් භූමි රාම නීයකම් පොකරණී රාම නීයකම් හීනියක් දකින්න ලස්සන ආරාම තියෙනවා, මේ වන බදුලු තියෙන පොකුණු තියෙන බොහොම ප්‍රදේශයක් මේ හීනියක් දකින්න. සෝ පටිබුද්ධෝ නකින්චි පස්සෙයි එහැරුණාට පස්සේ මොකක්වත් නැහැ. ඒවමේකෝ ගහපති අරිය ශාවකෝ ඉදිරිපත් සංචිකති. එතකොට ආර්ය ශාවකයා කල්පනා කරනවා සුපින කෝපමා කාමා උත්තා බහුදුක්ඛ භගවතා බහුදුක්ඛ භෝපායාස. මේ කාමයන් හරියට සිහිනයක් වගේ බොහෝ දුක් සහගතයි, උපායාස සහිතයි, බහුලයි. ආදීනෝ එත්ත බීයෝ ආදීන බොහොම බහුලයි. ඒ විට යරබෝධ සම්පඤ්ඤා දිස්සා. ඒ විදිහට නියමාකාරයට ඇතිහැටියට දැකලා දැනගෙන අර විවිධාරම්මණය ඔස්සේ තිබෙනා උපේක්ෂාව දුරු කරලා ඒකාරම්මණික උපේක්ෂාව නැත්නම් ඥාන උපේක්ෂාව පත් වෙලා වාසය කරනවා. ඊළඟ එක හේතයි ගහති පුරිසෝ යාචික යාචිතකං භෝගං යාචිත්වා යානං වා පෝරෝසෙයං පවර මණිකුණ්ඩලා. ඒ කියන්නේ මේ ණයට ඉල්ල ගන්න බඩු කියන්නේ මේ කියන්නේ යාචිත කියලා කියන්නේ ඒක. යා හැම ඉල්ලගෙන ආභරණ ආදී ඉල්ලගෙන සෝ තේහි යාචිතකේහි භෝගේහි පුරක්කතෝ පරිවුතෝ අන්තරාපණං පටිපජ්ජේයි. මේ ණයට ගත්තේ ඒවත් අරගෙන මේ තෝරේ මොනවද ඇඳුම් ආයිත්තන් එතකොට ධ්‍යාන යාති ඒවත් පටවගෙන මේ මේ ණයට ගත්තේ අරගෙන යන්නේ ගිහිල්ලා කඩපුලට යනවා. එතකොට තමේනම් ජනෝ දිස්වා ඒවන් වදී මිනිස්සු දැකලා මෙහෙම කියනවා භෝගීවත බෝ පුරිසෝ ඒවං කර බෝ යුනෝ භෝගානි භුඤ්ජන්තිති. මේ තැනැත්තාට නම් හොඳට මේවා තියෙනවා. මෙහෙම තමයි මේ එහෙම භෝග සම්පත් තියෙන අය අනුභව කරන්නේ. ඔහොම කියනකොට තමේනම් සාමිකා යත් යත්තේ පස්සේ යුම් තත් තතේව සානි භරෙයෝ. එතකොට ඒවයි හිමිකාරු ණයට දුන්නාය. මේ පුජ්‍යයා යම් යන්තනක දකින්න ලැබෙනවා නම් ඒ තැන්වලදී ඒ ඇත්තු තම තමන්ගේ භාණ්ඩටි ගන්න. එතකොට තංගින් මඤ්ඤසි ගහපති. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ගෘහපති මොකද හිතන්නේ? අලන්නුකෝ තස්ස පුරිසස්ස අඤ්ඤ තත්තායාති. එතකොට ඒ පුජ්‍යලයා මේ දැන් අනුන්ගේ බඩුනේ තියාගත්තේ, ණයට ගත්තේ වනේ. එතකොට
ඒතනත්තාට ඒකෙන් අහිමි වෙන ස්වභාවයක් තියෙන්නේ. එතකොට අයිතිකාරයෝ දකින් දකින අය ඒ තම තමන් දුන්න බඩු ගන්නතාම. එතකොට ඒතනත්තාගේ හිමි මේ භාණ්ඩවල හිමි ස්වභාවයක් නෙවෙයි ඉන්නේ, අහිමි ස්වභාවයක්. එතකොට ඇයි තංකිස් හේතු සාමිනෝ හි බන්තේ සානි අරහන්ති. ඒවට හිමිකාරයෝ ඉන්නවා. ඒ හිමිකාරයෝ ඒ භාණ්ඩ ටික ගන්නවා. ඒවම කෝ ගාපති ගෘහපති. ඒ වගේ ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා, යාචිත කූපමා කාමා උත්තා භගවතා බහු දුක්ඛ බහු පායාස. මේ කාමයන් හරියට මේ ණයට ගත දෙයක් වගේ. ඔය මේ මේ ඔක්කොම ටික තියෙන නළුවට සංග්‍රහ. ඈ ඔව් මේ එතකොට ඒ විදිහට කල්පනා කරලා ඒ ආර්ය ශ්‍රාවකයා ධ්‍යාන උපේක්ෂාව උපදව ගන්නවා. ඊළඟට බුදුහාම සඳහන් කරනවා, සීතා විගහපති ගාමස්සවා නිගමස්සවා අවිදූරේ තිබ්බෝ වනසන්දු තත්‍රස රුක්කෝ සම්පන්න පළෝච උප්පන්න පළෝච. මේ ගම කෝ නියම් ගමක් ළඟ තියෙනවා, බොහොම වනලැහැබක් තියෙනවා. ඒ වනලැහැබේ තියෙනවා හොඳ ගහක් තියෙනවා, පළතුරු ගහක්. හොඳට පළතුරු තියෙන නචස්සු කාණිජි පලානි භූමිය පදිතානි. එක ගෙඩියක්වත් බිම නැහැ, බිම වැටෙන්නේ නැහැ. අද පිරිස ආගච්චේ පළත්තිකෝ පළ ගවේසී පළ පරිේෂණම් චරමානු. පළතුරු හොය හොය යන මිනිස්සෙක් ඔතෙන් දෙනවා. සෝතම් වනසන්දං අජ්ජෝ ගහෙති ගහෙත්වා තන් ලුක්කම් පස්සෙය සම්පන්න පලංච උපන්න පලංච. ඉතින් මේ වනයට ආවට පස්සේ මේ තැනත්තාට දකින්න ලැබෙනවා මේ හොඳට ගෙඩි තියෙන ඉදිච්ච ගෙඩි තියෙන, නමුත් බිම වැටලා නැහැ එකක්වත්. මේ ගහ දකින්න ලැබෙනවා. එතකොට ජානාමිකෝ අහම් පනාහ රුක්කං ආරෝහිතු යනුනහං ඉමං රුක්කං ආරෝහිත්වා යාවදත්තංච කාදෙයං උච්චංගංච පූරෙයන්ති. මට ගහක් නගින්න පුළුවන් එහිඳ ගහක් නැගලා මම පුළුවන් තරම් කාලා ඔඩකොට පුළුවන් තරම් දාගන්නම් කියලා හිතලා සෝතං රුක්කං ආරෝහිත්වා යාවදත්තංච කාදෙය උච්චංගංච පූරෙය. යෙදි කාලා මේ ඔඩකොට දාගත්තා. අද ද්විතීය පුරුෂෝ ආගච්චෙයි. එමෙලොට තව කෙනෙක් එනවා. පළත්තිකෝ පළ ගවේෂී පළ පරිේෂණ චරමාන. ඒ තැනත්තත් පළතුරු හොය හොය අනෙක් කෙනෙක්. තින්නම් කුඨාරින් ආදාය. පොරවක් කරගෙන යන්නේ. සෝතං වනසන්දං අජ්ජෝ ගහෙත්වා තන්තුකම් පස්සේ සම්පන්න පලංච උපන්න පලංච. එතකොට මේ තැනත්තාට දකින්න ලැබෙනවා මේ ගහ. තස්ස ඒ මස්ස කල්පනා වෙනවා. ඇංකෝ රුක්කෝ සම්පන්න පලෝච උපන්න පලෝච නතිච කානිචි පලානි භූමිය පදිතානි. මේ ගහේ ගෙඩි හොඳට තියෙනවා, හැබැයි එක ගෙඩියක්වත් බිව වැටලා නැහැ. නකෝ පනහන් ජානාමි රුක්කං ආරෝහිතු. මට ගස් නගින්නත් බෑ. ජනුනා ඉම රුක්කං මූලතෝ චෙත්වා යාවදත්තංච කාදෙයියං උච්චංගංච පෝරෙයියං. එහිඳ දැන් පොරවක් අතේ තියෙන ගහ කපලා මේ පළතුරු ටික පුළුවන් තරම් කාලා මම මේ ඔඩ කොට දාගන්නම් කියලා. සෝතන් රුක්ක මූලතෝ චින්තෙය. එතකොට මේ තැනට මුලින් ගහ කපනවා. තංකින් මඤ්ඤති ගහපති බුදුහාරවහනවා මොකක්ද හිතන්නේ ගෘහපති. අසියෝසෝ පුරිසෝ පටම රුක්කං ආරුල්ලු සචේසෝන කිප්පමේව ඕරුහෙය්‍ය තසසෝ රුක්කෝ පපතන්තු හත්තංගා බිජ්ජෙය්‍ය අඤ්ඤතරංගෝ අංගපච්චංගම් බිජ්ජෙය්‍ය සෝ තතෝ නිදාන මරණංගෝ නිගච්ඡේ මරණමත්තංගෝ දුක්ඛංති.
මොකද හිතන්නේ අර තැනත්තා මේ ගහ කපනකොට ඉක්මනට බැස්සේ නැත්තම් මොකද වෙන්නේ? ඒක අතපයක් කඩලයි නැත්තම් වෙන මොකක් හරි අංගයක් කඩලයි, එහෙම නැත්තම් මැරෙයි, නැත්තම් ඒ වගේ දුකකට පත් වෙයි. එහෙම නේද? ඒවම් බන්ති. ඔව්. ඒව මේ කොහො ගහපති අරිය සාකෝ ඉදිපර සංචික්කති. ඒ වගේ ආරස්සාවේ කල්පනා කරනවා. රුක්ක පලෝපමා කාමා උත්තා බහුත් භගවතා බහු දුක්ඛ බහු පායාස ආදීනෝ එතු බිජු. කාමයන් කියන හරියට මේ ගස්වල තියෙන පළතුරු වගේ. බහු දුක්ඛ බහු උපායාස බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාස වේශ කිරීම සහිතයි, ආදීනව බොහොම තියෙනවා. ඒ මේත යථාභූතං සම්මප්පඤ්ඤා දිස්සා. ඒ විදිහට ඇටි ඇටි දැනගෙන ආරක්ෂාව කියා උපේක්ෂක ධානිය කාරමුණකින් උපදවා ගන්න උපේක්ෂක ධානිය උපදවාගෙන සබ්බස ලෝකාමිසු උපාදාන අපරේස නිරුජ්ජන්ති. යම් ආකාරයක නම් මේ උපාදානයන් සම්පූර්ණ වශයෙන් නැති වෙන්නේ අන්න ඒ උපේක්ෂාව ඇසුරු කරගෙන වාසය කරනවා. ඊළඟට සඳහන් කරන බුදුහාමුදුරුවෝ සකෝසෝ ගහවත අරිය සාවකෝ ඉමං යේ අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධින් ආගම්ම අනේක විහිතං උබ්බේ නිවාසං සං අනුසති. මෙතන කියන්නේ මේ හතරවෙනි ධ්‍යානිය ගැන මේ කියන්නේ. මේ හතරවෙනි ධ්‍යානිය උදවගත්තට පස්සේ ආරස්සාවකයා අනේක විහිතං උබ්බේ නිවාසං අනුසති විවිධාකාරයෙන් තියෙන උබ්බේ නිවාස අනුසති ඥානිය උපදවා ගන්නවා. තමන්ගේ අතීත භව පිළිබඳව මේ සිහිපත් කරන්න පුළුවන් නුවණ. එතකොට ඒ විදිහට තමන්ගේ අතීතයේ ජාති එකක් දෙකක් දහයක් පහළවක් ඔහොම කල්ප ගණන් සිහිපත් කරන්න පුළුවන් පුබ්බේ නිවාස අනුසති ඥානිය. එහෙම උපදවා ගන්නවා. ඊළඟට ආයස දහංගන බුධාරෝ සකෝසෝ ගහපති අරිය ශාවක ඉමං ඒව අනුත්තරං උපෙක්ඛසති පාරිසුද්ධින් ආගම්ම දිබ්බේන චක්කුණා විරුද්ධේන අතික්කන්ත මානුෂිකේ. මේ උපේක්ෂාව පුදවාගෙන කියන්නේ හතර ධ්‍යානයේ හරියට ශක්තිමත් කරගෙන නැමතත් දිවසින් දිබ්බේන චක්කුණා දිව ඇසින් සත්‍යයේ පසෙත් ජවමානී උපජ්ජමානී මේ තමන්ගේ සත්ව ලෝකයෙන් සුතවන සත්වයන් එහි උපදින සත්වයන් දකිනවා. හීනේ පනීතේ හීන ප්‍රණීත සුවන්නේ දුබ්බන්නේ යහපත් වර්ණ ඇති දුර්වර්ණ ඇති සුගතේ දුග්ගතේ සුගතිගාමී වෙන දුගතිගාමී වෙන යථා කම්මෝපගේ සත්‍යය පජානාති කර්මානුරූපෝ යන සත්වයන් ගැන දැනගන්නවා. සකෝසෝගහපති අරිය ශාවක ඉමං ඒව අනුත්තරං උපෙක්ඛසති පාරිසුද්ධින් ආගම්ම. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා මේ උතුම් වූ උපේක්ෂා පාරිශුද්ධි ධ්‍යාන පාරිශුද්ධියට ඇවිල්ලා ඊළඟට ආසවානං කය අනාසවා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති ද්විතීය ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පති විහෙරති. ආශ්‍රය නිසේ කරලා ආශ්‍රයෙන් තොර වෙලා ඵල සමාධිය චිත්ත විමුක්තිය ඇති කරගෙන ඵල සමාධිය ඵල සම ප්‍රඥාව ඇති කරගෙන ද්විතීය ධම්මේ මේ ජීවිතයේදී සයං අභිඤ්ඤා සච්චිකත්තා තමම්ම විශිෂ්ටඥානින් අවබෝධ කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ රහත් වෙනවා කියන එක. චිත්තාවතාකෝ ගහපති අරියස විනී සබ්බේන සබ්බං සබ්බතා සබ්බං උවහර සමුච්ඡේදෝ හෝති. මෙන්න මෙහෙම තමයි ආරි විනී සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ වශයෙන්ම මේ ව්‍යවහාර මේ සමුච්ඡේදය වෙන්නේ. තංකින් මඤ්ඤසි ගහපති ගහපති ඔබ මොකද හිතන්නේ? යථා අරියස විනී සබ්බේන සබ්බං උවහර සමුච්ඡේදෝ හෝති. මේ ආර්ය විනී තියෙන ව්‍යවහාර සමුච්ඡේදය. ඒ වගේම අපිනු තන් ඒව රූපම ව්‍යවහාර සමුච්ඡේදෝ තේදන් අත්තනි සම්පූර්ණපස්සේති. ඔබට මේ ඔබේ ජීවිතේ ගත්තා ඔබේ ජීවිතේ මේ කියන ව්‍යවහාර සමුච්ඡේදය තියෙනවා. එහෙම තියෙන බව පේනවා. කෝචාහං බන්තේ කෝච අරියස විනී සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ව්‍යවහාර සමුච්ඡේදෝ. ස්වාමීනි මේ ආර්ය විනයේ තියෙන ව්‍යවහාර සමුච්ඡේදයක් ගැන මම කොහොමද කියන්නේ? මයංගි භන්තේ බුබ්බේ අඤ්ඤතිත්‍ය අඤ්ඤතිත්‍ය පරිභාජකේ
अनाजानी एव समानि आजानीयाति अमन्यम स्वामिनी मम अपि ईश्वर मे अन्य तीर्थ के परिव्राजकियान नुदन्न एत्तु दन्न एत्तु हेदिट कल्पना कर इतकोट अनाजानीय समाने आजानीय भोजन भोजी ये धन्यतु ये मेवा सियाल धन्यवाद हितागनी ये तंत आहार दुन्ना अनाजानीय समाने आजानीय अठानी तापी ये भी किसी दिन दुदन्ना ये तंग दन्ना तंग मतलब बीते हुआ भिक्षुपन मयं भन्ति आजानीयेव समानि आजानीयाति अमन्यन् स्वामिन्महाशेला दन्न यत्तु मे पिलिबन्दु नमुत् नोदन्न यत्तु हरिरे मम कल्पना करोमि एतकोट मे पिलिबन्दु दन्नाव स्वामिन्महाशेला एहेम नोदन्न यत्तु हरिरे तमै मम सैलसुमि ඒවාගේම මේ මේවා පිළිබඳව නොදන්න ඇත්තන් හැටියට තමයි මම කල්පනා කළේ. නමුත් ඉදානිපන මයම් භන්ති. නමුත් ස්වාමීන් වහන්සේ මම දැන් මේ කාරණාව සම්පූර්ණයෙන් දන්නවා ස්වාමීන් වහන්සේලා මිට මේක මේක තේරෙනවා දන්නවා කියලා මම දැන් මට තේරෙනවා කියලා. ඊළඟ සඳහන් කරනවා अजनेशु वत मे भान्ते भगव समनेशु समन पेमन समनेशु समन समन प्रसाद समनेशु समन गारवान बुद्रजानन वहासे मट मे समनन वहासे किरेहि ये प्रेमये ये वगेम प्रसादे गौरवे अति करिवा अभिकन्दं भगन्ते अभिकन्दं भान्ते सहिता मन्ते निकुजितं उपुज्जेय दि स्वामीनि बहुमोदय මේ යටිකොට කරපු එකක් උදුගුරු කළා වගේ වහවලා තියපු එකක් විවෘත කළා වගේ මුලා වුණු එකට මම කියා දුන්නා වගේ අඳුරෙහි පානක් දැල්ලුවා වගේ බුදුන් වහන්සේ විවිධාකාරයෙන් මට මේ කාරණාව පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා මම බුදුන් වහන්සේ ධර්මයත් සංඝයත් සරණ යනවා. අද පටන් මම උපාසකයෙක් හැටියට සලකන්නේ. ඔබ තමයි පෝතලිය සූත්‍රය. මේ පෝතලිය සූත්‍රය කියන්නේ තුළු විස්තර වෙන්නේ මේ කාමයන්ගේ තියෙන ආදීනවා. එතකොට ඒ තුළින් එයින් නික්මීම පිළිබඳවයි. මුසාවාදය අපිසුනාවා පිසුනාවාචය සම්පප්පලාභය ආවිනේ අතිමානි ලෝභයේ අනතිමානන් නිසාය අතිමානෝ පහතබ්. අපි කියන්නේ නිහතමානී කියන්නේ නිහතමානී කියලානේ අපි කියන්නේ. ඔව් ඒක මානේ නැසුවේ නැති කෙනෙක්යි නිහතමානී.
මෙතන කියන්නේ අධිගමානී කියන එකයි. ඔව්. අතිමාන කියන එකයි. අතිමානය නෑ කියන එකයි අනතිමාන කියලා කියන්නේ. අතිමානී නැතිකමෙන් අතිමානී දුරු කරන්න ඕනේ. නෑ නෑ නිහතමානී කියලා කියන්නේ ඔය යටහත් පැවති කියන එක. මොකද මොනේ? නිහතමානී කියලා මොනේ? අඩුයි කියන්නේ. අඩුයි කියන එකයි. ඒකමද? ඔව්. නිහතමානී කියලා කියන්නේ මානේ අඩු කියන එක තමයි. යටහත් පාත් පැවති කියන එක නෑ. බෝසත් දාගෙන ගත්තත් මේ මේ නෝ අතිමානී කියන්නේ අධිකමානී නේ. අධිකමානී නැතිකම. සිංහල වචනේ වගේ නේ නිහතමානී කියලා කියන්නේ. නිහතමානී කියලා කියන්නේ බොහොම මානේ අඩුයි කියන එකයි. ඔව්. ඇයි වාන උද්දච්ච අවිජ්ජානේ? මානේ නැති වෙන්නේ රහත් වෙනකොට. ඔය පවතින පරිසරයෙන් උපමා ගන්න. එතන දකින්න ලැබෙන පහසු උපමාම අරගෙන තමයි පැහැදිලි කරන්නේ. ඇදීනේ මානේ ඉන්න මක්කටෝ හෝති අතිමානේ කුක්කුරෝ කිය. මානේ නේ මක්කටෝ හෝති මානේ නිසා මధుරෙක් වෙනවා. අතිමානේ නේ කුක්කුරෝ. අධික මානේ නම් බල්ලෙක් වෙනවා. ඒක සංස්කෘතෙන්නේ. එහෙනම් හරි නවත්තමු. මේ ධර්ම සාකච්ඡා පැවැත්වීම උදවාගත්තා පුණ්‍ය ශක්තියගේ බලයෙන් උතුම් වූ නිවන් සුව සැලසේවා. ආකාශට්ඨාජ බුම්මට්ඨා දීවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨාජ බුම්මට්ඨා දීවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨාජ බුම්මට්ඨා දීවා නාග මහිද්දිකා
पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु भवन्तः।